මෙවන විට රුසියාව ඉස්පාඤ්ඤයේ දෙවන විශාලතම ගෑස් සැපයුම් කරු බවට පත් වී තිබෙනවා. අප්‍රේල් මාසයේදී ඔවුන් ගිගාවොට් පැය 5340කට අවශ්‍ය කරන ගෑස් සපයා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. එය 100%ක ප්‍රබල වර්ධනයක් බවටයි මේවන විට පෙන්눔 කරන්නේ. ඉස්පාඤ්ඤ ඇල්ජීරියාව තුලිනුත් ගෑස් මිලදී ගැනීම සිදු කරන අතර එය ප්‍රතිශතයක් ලෙස 46% ප්‍රතිශතයක් වනවා. ඒ වගේම ඇමරිකාව තුලිනුත් ඔවුන් 108% ප්‍රතිශතයක ගෑස් මිලදී ගැනීමක් සිදු කරනු ලබනවා. යුරෝපයේ බලශක්ති අර්බුදයට ප්‍රතිචාරයක් විදිහට ඉස්පාඤ්ඤ රුසියාව තුලින් ගෑස් වැඩි වශයෙන් මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව රුසියාවේ ගෑස් සැපයීම වර්ධනය වීමත් සමග මෙතරම් සම්බාධක පනවා තිබෙන මොහොතකදී පවා රුසියාවේ ආර්ථිකයේ වර්ධන වේගය ලෝකය මවිත කරවන්නට සමත් වී තිබෙනවා. යුරෝපයේ යුනියන් රාජ්‍යයන් රුසියාවට එරෙහිව ප්‍රබල ක්‍රියාමාර්ග සිදු කරමින් සිටියත් මෙවන විට රුසියාවේ වැඩපිළිවෙල බලශක්තිය ලෝකයේ අර්බුදයක් බවට පත්වීම නිසා සමස්ත ලෝකයේම බලශක්ති පාලනය කිරීමට රුසියාව මේ වන විට සමත් වී තිබෙනවා. කෙසේ නමුත් රුසියාව විසින් මේ ආකාරයට යුරෝපයේ යුනියන් රාජ්‍ය වෙතද ස්වභාවික ගෑස් ලබා දීමට කටයුතු කරනවා. මෙම හේතුන් නිසා සම්බාධක පනවා ලෝකය නිහඬ කරවීමට නොහැකි ප්‍රබල රාජ්‍යයක් බවට රුසියාව මේ වන විට පත් වී අවසන්යි. මෙම හේතුන් මත ඔවුන්ගේ රටේ ආදායම් ඇතුළු අනෙකුත් කාරණා සම්බන්ධවද ගෙවුණු වර්ෂයේදී පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙනවා. මේ සියලුම කරුණු කාරණා නිසාම රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින්ගේ පාලනය අනෙකුත් ප්‍රබල රටවල්වලට තවමත් ගලවා ඉවත් කිරීමට නොහැකි තත්ත්වයකට පත් වී තිබෙනවා.